අයිබෝන් SLT UK YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම අද දවසේ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද දවසේ අරගෙන ඉන්නේ තවත් අලුත් වීඩියෝ එකක්. ඔගොල්ලෝ දන්නවා thumbnail එකක් දකින්න ඇති. මොකද්ද අද මම කතා කරන්න යන්නේ කියලා. ඔව් අද මම කතා කරන්නේ කැනඩාව ගැන. ඉතින් කැනඩාව ගැන තවත් වීඩියෝ එකක් අරගෙන තමයි මේ විදියට අද දවසේ ආවේ. ඉතින් මේක ඇත්තටම ඔගොල්ලෝ දන්න කියන වැඩසටහනක් වෙන්න පුළුවන්. නමුත් මේ වැඩසටහනේ අප්ඩේට් එකක් තියෙනවා. ඒ අප්ඩේට් එකත් එක්ක තමයි මේක ඔයාලට අරගෙන ආවේ. ඉතින් මම අද කතා කරන්න යන්නේ නෝවා ස්කෝෂියා ගැන. ඉතින් නෝවා ස්කෝෂියා කියලා කියන්නේ ඔයාලා දන්නවා අට්ලාන්ටික් ප්‍රාන්තයට අයිති ප්‍රාන්ත හතරක් තියෙනවා. ඒ ප්‍රාන්ත හතරෙන් එකක් තමයි මේ නෝවා ස්කෝෂියා කියලා කියන්නේ. ඉතින් මම කලින් කතා කරලා තියෙනවා අට්ලාන්ටික් වල ක්‍රියාත්මක වෙන AIPP කියන පයිලට් ප්‍රෝග්‍රෑම් එක. එමන් නැත්තම් අට්ලාන්ටික් ඉමිග්‍රේෂන් පයිලට් ප්‍රෝග්‍රෑම්. ඉතින් මේක බලන්න නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒක බලන්න. මොකද ඒකත් කැනඩාවට සංක්‍රමණය වෙන්න තියෙන හොඳ අවස්ථාවක්. ඒක හරහත් ඔයගලන්ට උදව් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් දකුණු පැත්තේ උඩින් ඒකේ කාඩ් එක දාන්න අනිවාර්යයෙන්ම ක්ලික් කරලා බලන්න. ඒ වගේම තමයි නෝවා ස්කෝෂියා කියන්නේ තර අපි දැන් කිව්වා වගේම AIPP යටතට වැටෙන ප්‍රාන්තයක්. නමුත් ඒක යටතේ තිබ්බ වුණාට නෝවා ස්කෝෂියා විසින් වෙනමම PNP එකකුත් ක්‍රියාත්මක කරනවා. ඉතින් මෙතනදී හයි ස්කිල්ඩ් ඒ වගේම ස්කිල්ඩ් ඒ වගේම ලෝ ස්කිල්ඩ් වගේ ගොඩක් අංශ යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකෙන් අද මම කතා කරන්න යන්නේ මේ occupation in demand කියන මෙන්න මේ කැටගරි එක ගැන. ඉතින් ඒ වගේම තමයි ඒකේ වෙච්ච වෙනස්කම් කීපයක් තියෙනවා. ඒ දේවලුත් මම ඔයගලන්ට අද දවසේ මේකෙදි කතා කරනවා. ඒ වගේ මේ වෙනස්කම් නිසා ඔයගලන්ට ලැබෙන වාසි මොනවද, ඒ chance එක මොනවද ඔයාලට අලුතෙන් එකතු වුණා කියලා මේකෙදි කතා කරනවා. ඉතින් මෙතනදී මම අර කලින් කිව්වා වගේම occupation in demand කියන කැටගරි එකට අලුතෙන් NOC 7ක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ NOC කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මම ඒකේ කාඩ් එකක් දාන්නම් දකුණු පැත්තෙන්. ඔයගොල්ලෝ ඒකත් අනිවාර්යෙන් ක්ලික් කරලා බලන්න. ඉතින් NOC කියලා කියන්නේ National Occupation Classification කියන එක. ඉතින් ඒක ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ NOC එක හොයාගන්නේ කොහොමද කියලා අර වීඩියෝ එක බලලා දැනුවත් වෙන්න. ඉතින් ඒ විදිහට එකතු වෙච්ච NOC 7ක් මේකෙදි තියෙනවා. ඒකෙන් පේනවා දැන් මේ අයට තවත් රැකියා කීපයක අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. අවශ්‍ය සේවකයන් ඒගොල්ලන්ට බඳවා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට මේ නමෙන්ම තේරෙනවා ඉන් ඩිමාන්ඩ් කියන්නේ මේ වෙද්දි හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන රැකියා තමයි මෙතනදී එකතු වෙලා තියෙන්නේ. ස්කිල් කැටගරි C සහ D කියන මෙන්න මේවට තමයි ගොඩක්ම chance එක තියෙන්නේ. ඉතින් බැලුවොත් එහෙම මේකේ මොනවද මේ ඉතුරු දේවල් ටික කියලා මෙතනදී ගොඩක් අඩු මට්ටමේ සුසුකන් ටිකක් තමයි බලන්නේ. ඒක මම හිතනවා ඔයාලා අනිවාර්යෙන් ගොඩ දිනෙකට වාසිසහගත වෙයි. මොකද තවත් වැදගත් දෙයක් වෙනවා ඒක මේකට ඇප්ලයි කරන්න. ඉතින් ඒ වගේම තමයි කිසිම මුදලක් කොහෙටවත් ගෙවන්න නැහැ. ඒ වගේම ඇප්ලයි කරන්න තියෙන්නේ නිල වෙබ් අඩවියේ හරහාමයි. ඉතින් අනිත් වැදගත් දේ තමයි ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන මේ වයස් සීමාවේ ගැටලුව. ඉතින් මේකෙදිත් ඇත්තටම ඔයාලට හොඳ chance එකක් ලැබිලා තියෙනවා. ඔයාලට වයස 21 සහ 55 දක්වා වයස් කාණ්ඩ වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේක ඔයාලට හොඳ ආරංචියක් වෙයි කියලා මම හිතනවා. මේ වයස නිසා මොන හරි දෙයක් කරගන්න උත්සාහ කරන කෙනෙකුට ගැටලුවක් වෙලා තිබුණා නම් මොකද ගොඩක් අයට මේ අපි කතා කරන ගොඩක් සුසුකම් තියෙනවා. නමුත් එයාගේ වයස වැඩි ඒ වගේ ගැටලුවක් නිසා මේක ඇප්ලයි කරන්න බැරි වෙනවා. නමුත් මෙතනදී ඔයාලට හොඳ අවස්ථාවක් තියෙනවා 55 දක්වා වගේ වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ඉතින් දැන් අපි බලමු NSNP එහෙම නැත්නම් නෝවා ස්කෝෂියා නොමිනි ප්‍රෝග්‍රෑම් එකේ occupation in demand වලට ඇතුළත් වුණ අලුත් NOC 7 මොනවද කියලා. ඉතින් මොනවද මේකේදී වගේම අවශ්‍ය කරන දේවල් සහ මේකට අවශ්‍ය වෙනස් සුදුසුකම් මොනවද කියලා මෙතනදී කතා කරමු. ඉතින් පොඩි ටිප්ස් ටිකකුත් මම ඔයගලන්ට මේකෙදි ලබා දෙනවා වීඩියෝ එකේ අතරමැද්දේ. ඉතින් අවසන් වෙනකම් බලන අයට ඒවා දැනගන්න හැකියාව ලැබෙයි. ඉතින් මේ හැමදේටම කලින් අනිවාර්යයෙන්ම මතක් කරනවා SLT UK YouTube channel එක ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරන්න. ඒ වගේම ඒක දකුණු පැත්තෙන් තියෙන bell icon එක click කරලා ඔයගලන්ට all කියන එක select කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දාගත්තත් ඔයාලට මේ වගේ අලුත් වීඩියෝ එකක් දානකොටම ඉක්මනින් ඒකේ notification එක ගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි SLT UK official SLT UK English preparation hub කියන Facebook group වලටත් ඔයාලට එකතු වෙන්න හැකියාව තියෙනවා. හරි. දැන් අපි බලමු ඉතුරු දේවල් ටික මොනවද මේකෙදි තියෙන්නේ කියලා. ඒ හැමදේම කතා කරන්න මම කෙලින්ම යනවා official website එකට. Official website එකට ගිහිල්ලා එතනදී කතා කරන්නම් ඔයාලට ඒ තියෙන දේවල් පෙන්නලාම මොනවද ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ කියලා. එතකොට ඔයාලට කිසිම අපහැදිලිතාවයක් නැහැ. හැමදේම ඔෆිෂියලි තියෙන තැනින් තමයි මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඒක නිසා වැරදි දෙයක් එතනදී ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ නැහැ. හැමදේම ඒගොල්ලෝ නිල වශයෙන්ම තමයි එතන පළ කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී මම ඔන්න ඇවිල්ලා තියෙනවා
ඔෆිසිියල් වෙබ්සයිට් එක නොවයි ස්කෝෂය මිග්‍රේෂන් කියල ගොලන්ට බලාගන්න පුළුවන්. ඉති මෙතැනදි ඒ සයිට් එකට තමා මම ඒදදි ඇවිල්ල තියන්නේ. ඉතින් මේක ලින්ක් එක ම ඩිස්ක්‍රප්ෂණ එක දාන්න ඕලන්න පුළුවන් එකට ගිහිල්ල කලික් කරල මෙතන ඇවිල්ල මේ කියලා තින් දවල් ඇතද බොරද කියලා බලාගන්න. ඉතින් මෙතැනි දෙවලට පේන උඩිම ලේලතින ඔකපේෂන් ඉන්ඩිමාන් කියල සඳහන් කරලා ඒවගේ මීට පල්ලහෙන් තාව විස්තටික සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලා බැලුවොත් එහෙම මෙන්න මෙතන පල්ල හැටෙනකොට බලාගන්න පුළුවන් එලිජිබිලිටි කියලා. ඉතින් එලිජිබිලිටි එක යටතේ ඔයගලන්ට to apply you must කියන එක සඳහන් කරලා ඊට පල්ලහෙන් දාලා තිනවා have a full time permanent job offer from a Nova Scotia employer in either. ඉතින් මෙතනදි මේ කියන්නේ ඕගොල්ලෝ job offer එකක් ගන්න ඕනේ, ඒක අනිවාර්යයෙන්ම full time එකක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ ලබා ගන්න job offer එක අනිවාර්යයෙන්ම Nova Scotia වල employer කෙනෙක්ගෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ වෙනත් මොනවාරි ප්‍රාන්තකින් අරගෙන තියනවා නම් ඒ රැකියාව valid වෙන්නේ නැහැ. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම Nova Scotia වල employer කෙනෙක්ගෙන්ම තමයි full time job offer එකක් ලබා ගන්න අවශ්‍ය. ඊළඟ දේ තමයි මෙතන වලට බලා ගන්න පුළුවන් සඳහන් කරලා තියෙනවා අලුතෙන් එකතු වුණ NOC මොනවද කියලා. ඉතින් මං කිව්වා හතක් එකතු වුණා කියලා. ඒ හත මෙතන වලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පළවෙනිටම ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා NOC 34-13. ඒක වරහන් ඇතුලේ මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ NOC ටික අර මම කිව්වාගෙම NOC සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් මොනවද එතන සඳහන් කරලා තියෙන කියලා. තව ගොඩක් ඒවා එකේ තියෙනවා. ඊළඟ NOC එක තමයි 65-13 කියන NOC එක. ඉතින් මේක ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සර්විසස් වලට තමයි එකතු වෙන්නේ. ඉතින් ඒක ඇතුලේ ගිය තව රැකියා ඕන තරම් තියෙනවා ඔයාලට හොයා ගන්න පුළුවන්. ඊළඟට 67-11 කියන NOC කෝඩ් එක. ඉතින් මෙතන ෆුඩ් කවුන්ටර් ඇටෙන්ඩන්ට්, ඒ වගේම කිචන් හෙල්පර්ස් ඇන් ඒකට සමාන නැත්නම් ඒකත් එක්ක යන තව රැකියා ඔකියුපේෂන් මෙතනදී ඔයාලට හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා මේ ෆීල්ඩ් එකේ කෙනෙක් නම් තමන්ගේ රැකියා අංශය මොනවද කියලා. ඊළඟට 67-31 ලයිට් ඩියුටි ක්ලීනර්ස්, ඒ වගේම 75-11 ට්‍රාන්ස්පෝර්ට් ට්‍රක් ඩ්‍රයිවර්ස්. ඉතින් ඔන්න හෙවි වෙහිකල් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලට ඔන්න චාන්ස් එක තියෙනවා ඇප්ලයි කරනවා නම් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම චාන්ස් එකක් ගන්න බලන්න. මොකද ලංකාවෙත් ගොඩක් අය මගෙන් ඇහුවා මේ හෙවි වෙහිකල් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලට චාන්සස් නැද්ද කියලා. ඉතින් ඇප්ලයි කරන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා, උත්සාහ කරලා බලන්න. ඒ වගේම ගල්ෆ් ලයිසන් තියෙන අයට ලොකු චාන්ස් එකක් තියෙනවා, ඔයගලන්ටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට NOC 75-21. ඉතින් මෙතනදී සඳහන් වෙලා තියෙනවා හෙවි එකුප්මන්ට් ඔපරේටර්ස්, මෙතනදී සඳහන් වෙලා තියෙනවා කන්ස්ට්‍රක්ෂන් ට්‍රේඩ්ස්, ඒ වගේම හෙල්පර්ස් ඇන් ලේබර්. ඉතින් මෙතනදී ඔන්න කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ලේබර්ස්ලට හෙල්පර්ස්ලට මේ වගේම අනිත් දේවල් වලටත් ඔන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ඔයගලන්ට එකතු වෙච්ච අලුත්ම NOC 7. ඉතින් මං හිතනවා අනිවාර්යයෙන්ම මේවා ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඊළඟට ඔයාලට තියෙනවා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා මෙතන සඳහන් කරලා. ඉතින් have a 1 year of experience related to job. ඉතින් මෙතනදී කියන්නේ ඔයගලගේ ජොබ් එකට රිලේට් වෙන එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක අඩුම අවුරුද්දකවත් තියෙන්න ඕනේ. ඊළඟ දේ තමයි මම අර කලින් කිව්වා වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වයස් සීමාව මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා B21 to 55 years old. ඉතින් අවුරුදු 21ත් 55ත් අතර වෙන්න ඕනේ. ඊළඟ දේ තමයි have a high school diploma. ඉතින් මෙතනදී high school diploma එකක් ඔයගලන්ට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට මෙතනදී වැදගත්ම දේ තමයි ඔයාලගේ තියෙන සර්ටිෆිකේට් එකම ඉදිරිපත් කරන්න පුළුවන්. මේකෙදි EC එකක් මේගොල්ලෝ මෙන්ෂන් කරලා නැහැ. ඉතින් educational credential assessment එකක් මේගොල්ලෝ ලබා ගන්න කියලා නැහැ. ඒක ඔයගලන්ට අනිවාර්යයෙන්ම extra chance එකක් වෙනවා. ඊළඟ දේ තමයි ඔයගලන්ට මෙතනදී ඒ අදාළ රැකියාව සඳහා මොනවා හරි training ලබා ගන්න තියනවා නම්, especially training ගන්න තියනවා නම් ඒක ඔයගොල්ලෝ ලබාගෙන තියෙන්න ඕනේ. ඒකට අදාළ සහතික පත්‍ර ඉදිරිපත් කරන්න සිද්ධ වෙයි. ඊළඟට ඔයගලන්ට වැදගත්ම දෙයක් වෙනවා. ඒ තමයි ඉංග්‍රීසි භාෂා හැකියාව. ඉතින් මෙතනදී සඳහන් කරලා තියෙනවා Canadian Language Benchmark, එම නැත්නම් CLB කියන අගය 4ක් විදිහට තමයි ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. ඉතින් ඒක ඔයගලන්ට ඉංග්‍රීසි භාෂාව වෙන්නත් පුළුවන්, එම නැත්නම් ප්‍රංශ භාෂාව වෙන්නත් පුළුවන්. මේ භාෂා දෙකෙන්ම ඔයගලන්ට කැමති එකක් තෝරගෙන CLB අගයක 4ක් පෙන්වනවා නම් හොඳටම ඇති. ඊළඟට තියෙනවා show enough financial resources to successfully settle in Nova Scotia කියලා. ඉතින් මෙතනදී Nova Scotia වල ඔයගලන්ට ස්ටේබල් වෙන්න අවශ්‍ය කරන ෆයිනෑන්ෂියල් බෑක්ග්‍රවුන්ඩ් එක තියෙන්න ඕනේ. ඉතින් ඒකට ඔයගලන්ට බෑන්ක් ස්ටේට්මන්ට් එකක් පෙන්වන්න සිද්ධ වෙයි. ඊළඟට පල්ලහැට ගියොත් එම ඔයාලට බලා ගන්න පුළුවන් how to apply කියලා. ඉතින් මෙතනදී සඳහන් කරලා තියෙනවා complete to online application form and include all required information and attachment. ඉතින් මෙතනදී ඔයගලන්ට මේ online form එක මේ button එක click කරලා ගිහිල්ලා
ෆිල් කරන්න පුළුවන් එතනදී ඔයාලගේ සියලුම ඩොකියුමන්ට් එකට ඇටච් කරන්න තියනවා කියලා එතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඩොකියුමන්ට් කියලා කියන්නේ මම දැන් මේ කලින් කතා කරපු හැම තොරතුරක්ම. ඊළඟට තව ටිකක් පල්ලෙහාට ආවොත් එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් ගයිඩ් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මෙතනදී තියෙනවා මේගොල්ලෝ මේ ඇප්ලිකේෂන් එක ඕගොල්ලෝ කොහොමද කරන්න ඕනේ කියලා සම්පූර්ණ විස්තරයක් කියලා දීලා. ඉතින් එහෙම හදවන්නේ නැතුව මේ ඇප්ලිකේෂන් ගයිඩ් එක මුල ඉඳලා අගට හැමින් සැරේ කියවුවා නම් ඔයාලා දන්නවා මොකද්ද ඔයාලා කරන්න අවශ්‍ය කියලා. ඉතින් මම වෙනදා කියනවා වගේම මේක ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන නිසාවෙන් ඔයගලන්ට පුළුවන් දන්න කෙනෙක් ලව්වා මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඉතින් මම දැනට මේක ක්ලික් කරලා ඔයාලට තව තොරතුරු කීපයක් තියෙනවා ඒ ටිකත් පෙන්වන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ ගයිඩ් එක බලා ගන්න පුළුවන්. ඕපන් කරගත්තාම නෝවයිස් කෝෂියා කියලා උඩ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම occupation in demand stream application guide කියලා සඳහන් වෙලා තියෙනවා. ඊළඟට පල්ලෙහාට එනකොට ඔයාලට මේ වගේ ඒකට අදාළ දේවල් ඔයාලට content කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් තව පල්ලෙහාට එනකොට ඔයාලට මේක ඉතුරු විස්තර බලා ගන්න පුළුවන්. මේකෙත් අර අපි කලින් කතා කරපු NOC ටික මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඒකත් මෙතන බලා ගන්න පුළුවන්. තව ටිකක් පල්ලෙහාට එනකොට ඔයගලන්ට තව තව විස්තර ගොඩක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ආවේ ඔයගලන්ට මේ ඉංග්‍රීසි භාෂාවට ලකුණු ගන්න තියෙනවනේ. ඉතින් ලකුණු CLB 4ක් විදිහට තමයි ඒගොල්ලෝ මෙතනදී ඉල්ලලා තියෙන්නේ. ඉතින් CLB 4ක් කියන්නේ කීයක්ද කියලා ඒගොල්ලෝම ඔයාලට සඳහන් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වගුව වැළුවොත් එහෙම බලා ගන්න පුළුවන්. IELTS වලට, CLPIP වලට, TEF වලට, TCF වලට කොච්චර ලකුණු ගන්න ඕනද CLB 4ක් වෙන්න නම් කියලා. ඉතින් අපි ගොඩක් දුරට IELTS කරන නිසා IELTS වල බැලුවොත් එහෙම listening 4.5ක්, reading 3.5ක්, රයිටින් 4ක්, ස්පීකින් 4ක් වශයෙන් තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා හුඟක් අඩු මට්ටමක ලකුණු ප්‍රමාණයක් තමයි මෙතනදී ගන්න තියෙන්නේ. ඉතින් ඊළඟට තව වැදගත් දෙයක් ඔයගලන්ට මම පෙන්නන්නම්. ඒ තමයි මෙන්න මෙතනදී තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ කොටස. මෙතන සඳහන් වෙලා තියෙනවා document related to your job offer කියලා. ඉතින් මේක මේ ඔයාලගේ ගයිඩ් එකේ විතරයි ඔයාලට දකින්න පුළුවන්. වෙබ්සයිට් එකේ අතන අපි කලින් බලපු තැනවත් මේක ගැන සඳහන් කරලා නැහැ. ඒකයි මම ඔයාලට කිව්වේ මේ ගයිඩ් එක සම්පූර්ණයෙන්ම කියවන්න කියලා. මෙතනදී සඳහන් කරලා තියෙනවා බලන්න NSNPM නැත්තම් Nova Scotia Nominee Program 200 කියලා මෙතන පොඩි link එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන ඊගාට කියලා තියෙනවා Your employer must complete and sign this form. It proves that they have offered you a permanent full-time job. ඉතින් මෙතනදී මේ කියන්නේ ඔයාලගේ job offer එක ගන්නකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සාමාන්‍ය නිකන් ඒගොල්ලන්ගේ company letterhead එකක නෙමෙයි මේක සිද්ධ වෙන්න ඕනේ. මේ ඒගොල්ලෝ දීලා තියෙනවා ඔෆිෂියල් ෆෝම් එකක් NSNP වලට 200 කියලා. ඉතින් මෙන්න මේ ෆෝම් එක තමයි ඒ අදාළ ආයතන employer fill කරන්න ඕනේ. fill කරලා මේක අස්සම් කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට ෆෝම් එක උඩ ක්ලික් කරලා ආවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆෝම් එකේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ ෆෝම් එකේ මේ විදිහට විස්තර තියෙනවා ඔයගලන්ට employer හරහා පුරව ගන්නයි තියෙන්නේ. ඉතින් ටිකක් ලොකු ෆෝම් එකක් මේක. ඒගොල්ලෝ මේ ෆෝම් එක පුරවලා මේක සම්පූර්ණ කරලා අස්සම් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඕක තමයි මේ ෆෝම් එකේ විස්තරය. පිටු 12ක විතර ටිකක් දිග ෆෝම් එකක් මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික ඔය විදිහට කරගත්තට පස්සේ දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. ඉතින් මෙතනදී සබ්මිට් කරාට පස්සේ Nova Scotia Government එකෙන් ඒක රිවියු කරනවා. ඉතින් මේ විදිහට රිවියු කරලා ඉවරලා ඔයාව අප්‍රූව් කරන්න පුළුවන් නම් ඔයාගේ දේවල් ඔක්කොම හරියට තියෙනවා නම් එතනදී ඒගොල්ලෝ ඔයාලට නොමිනේෂන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ලැබුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ PR ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ආරම්භ කරන්න. ඉතින් එතනින් පස්සේ ඔයාලට ඒක ඇප්ලිකේෂන් එක පුරවලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අද දවසේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට උත්සාහ කරලා බලන්න. අලුතෙන් එකතු වෙච්ච NOC කෝඩ් වලින් ඔයගොල්ලන්ට චාන්ස් එකක් ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. ඉතින් එහෙනම් වීඩියෝ එක මෙන්න මේ කොටසින් අවසන් කරනවා. ඒ වගේම වීඩියෝ එකත් එක්කතු වෙලා හිටියට බොහොම ස්තුතියි. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරන්න. ඒ වගේම දකුණු පැත්තෙන් තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.